අයිබෝවන්, ඔබ දරුවෙකුට නමක් තැබීමේදී ඔබ අනිවාර්යෙන්ම ඔබගේ දරුවාට විශේෂිත වූ නමක් සදාගන්න. එතෙන්දී ඇයි ඔබට දරුවාට විශේෂිත වූ නමක් සදාගන්න පුළුවන්? ඔබට පුළුවන් ඔබ දැක තිබෙනවා නාමකරණ වේදී මහත්මයගෙන් නමක් සදාගන්න ගියාම විශේෂිත නමක් තමයි ඔබට ලබා දෙන්නේ. ඇයි මේ නම වැදගත් වෙන්නේ? විශේෂිත නමක් සාදා දුන්නට පස්සේ වෙන කිසිම මේ පෘථිවිතලය තුළ නැත්නම් මේ විශ්වය තුළ කිසිම අවස්ථාවක එම නම තම අවස්ථාවක තව කෙනෙක් සමග නොකියවෙන්න පුළුවන්. ඒ නිසා ඒ නාමය ලබා ගන්නා වගේම තවත් අපි ඔතෙන්දී ගන්න පුළුවන් උදාහරණයක් විදියට යම් මුල් නාමය සහ දෙවෙනි නාමය අතර අපට දෙකම ඒ විදිහට ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එක නාමයක් හෝ ඒ ආකාරයට ගන්න පුළුවන් නම් බොහොම හොඳයි. සමහර අවස්ථාවන්වල සමහර පුද්ගලයන්ට අක්ෂරයන් අනුව එම නාමයන් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් අපට උපරිමෙන් දැන් උදාහරණයක් විදිහට මංගාවට පැමිණෙන බොහෝ අයගේ මංගාව නම් ලක්ෂයක් තිබෙනවා නම් මම උපරිම උත්සාහ කරනවා ඊට විශේෂ නාමයක් සාදර දෙන්න. යම් අවස්ථාවක බැරි වුණොත් දෙවනි නාමය විදියට මම මංගාව තියෙන නාමයන් වලින් එකක් ලබා දෙනවා. ඉතින් ඒ වගේ විවිධ නාමකරණ වේදින් ගා විවිධ ක්‍රමවේද පවතිනවා. ඉතින් එතෙන්දී නිතරම ඔබ උත්සාහ කරන වෙනත් නාමයක් හදාගන්න. යම් අවස්ථාවක බැරි නම් ඔවුන් කියන්නේ මොනවද, ඔවුන් කියන දෙයට ඇහුම්කන් දෙන්න. මොකද සමහරලාට අපේ අම්මල තාත්තල අපි දැකලා තියෙනවා මේ මට දරුවට විශේෂිත නමක් අවශ්‍යයි එහෙම කියන එක. නමුත් අපට ඇත්තටම මේ දරුවට එහෙම නම් ලබා දීමේ හැකියාවක් තියෙනවා. නම් ලබා දුන්නට බෑ, ඔවුන්ට තේරුමක් තියෙන්න ඕනේ නමක. නමක අරුතක් නැතුව ඒ නමෙන් ඵල ප්‍රයෝජනයක් නැහැ. නමුත් නම් ලබා දීමේ හැකියාව තියෙන උදාහරණයක් විදිහට කියනවා නම් මංගාව තේරුම් සහිත නම් ලක්ෂයක් පමණ තියෙනවා. හැබැයි තේරුම් නැති නම් මට දෙන්න පුළුවන් ලක්ෂ 4කට වැඩිය. ඉතින් ඒ විදිහට බලනකොට ඔබට තේරෙනවා ඒකේ බැරෑරුම්කම කොච්චරද කියන එක. මොකද වැඩිපුර තියෙන්නේ තේරුම් නොමැති නම්. නමුත් අපිට දරුවෙකුට නමක් තැබීමේදී ඔබ කිසිම අවස්ථාවක තේරුමක් නැතිනම් දාන්න එපා. ඒකෙන් යම් ප්‍රතිඵලයක් ලබා ගන්න අමාරුයි. මොකද දරුවාගේ අනාගතයට ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් නමුත් යම් අවස්ථාවක තේරුමක් නැති නමක් දාලිවර වෙලා යම් මොනව හරි අවස්ථාවකදී මොනවහති හේතු කාරණාවකදී යම් කෙනෙක් තේරුම ඇහුවොත් නැත්නම් ඔබත් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒ අනිත් එක තමයි තේරුමක් ඇති නමක් දානකොට විශ්වයේ විශ්ව ශක්තිය පවා එම දරුවාට යම් ආකාරයකට ආශිර්වාදයක් ලබා දෙන. ඉතින් ඒක නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. නමක දානකොට නමක් තේරුමක් සහිත නමක් දාන්න එහෙම යම් දැන් අපි දැකලා තියෙන බටහිර ක්‍රමවේදේ නම් මීට වැඩිය හාත්පසින්ම වෙනස්. ඔවුන්ට විදේශ රටවල අයට තේරුමක් අවශ්‍යම නැහැ. ඔවුන් අපෙන් ඉල්ලන්නේ අපට නාමයක් ලබා දෙන්න. ඔවුන් ඒ නමේ අර්ථ ගැන බලන්නේ නැහැ. ඔවුන් නමේ ලස්සන පමණයි බලන්නේ. ඉතින් ඒක නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් නිවැරදි ක්‍රමවේදය තියෙන්නේ හරි විදියට නමේ අරුතත් එක්ක නමක් දාන එක තමයි. ඉතින් ඒ නිසා මෙවැනි තව වැඩසටහන් කීපයක්ම ඔබට බලන්න පුළුවන්. ඒ වගේම තමයි YouTube එකෙත් විශේෂයෙන්ම මේ පිළිබඳව තව කරුණු කාරණා දැනගන්න අවශ්‍ය නම් පහළ ලින්ක් එකේ තියෙනවා මේ වෙබ්සයිට් එක. ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න ඔබට ඒ පිළිබඳව දැනගන්න පුළුවන්. තවත් මෙවැනි වැඩසටහනක් ගේන බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.